මේ වෙනකොට මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වැඩවර්ජනයකට ගිහිල්ලා දවස් 25කට වැඩි කාලයක් ගත වෙනවා. මේ ආණ්ඩුව ඉතාම සංවේදී නොවන ආකාරයෙන් මේ ගැටලුව දිහා බලන ආකාරය තමයි අපිට පේන්නේ. අපි පැහැදිලිවම ප්‍රකාශ කරේ කඩිනමින් මේ බදු ගැටලුවට විසඳුමක් අවශ්‍ය බව. ඒ වගේම අපි පැහැදිලිවම කියනවා මේ ප්‍රතිත්‍රස්ත පනත හකුලා ගන්න අතුරු අපි දිගින් දිගටම කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒ අනුව හෙට දවසේ මේ රටේ සමස්ත වෘත්තීය සමිති බහුජන සංවිධාන ශිෂ්‍ය ව්‍යාපාරයේ මේ සියලුම දෙනත් එක්ක අපි හෙට සවස 3ට රැස්වීමක් පැවැත්වීමට තීරණය කරලා තියෙනවා. ඒ රැස්වීමේදී අපි ඉදිරි වැඩපිළිවෙල තීරණය කරනවා. රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමයේ විදිහට අපි කරු ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරා. මේ ප්‍රතිත්‍රස්ත පනත මේ සමිතියේ තියෙන අපහැදිලිතාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලැබෙනතුරු මේ පනත සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍යණ කියන කාරණය සම්බන්ධයෙන් මේක ත්‍රස්ත විරෝධී පනතකට වඩා මේක බැලු බැල්මට අපිට පේන්නේ වෘත්තීය සමිති විරෝධී පනතක්. අපි අභියෝග කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මොන ප්‍රශ්නේ තිබ්බත් අපි මර්ධණයට බයක් නැහැ. අපි මර්ධණයට යට වෙන්නෙත් නැහැ. මේ අතර හෙට දිනේදී රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය සංගම් නියෝජිතින්ද කොළඹට කැඳවෙන බව අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රකාශ කළා. මේ රාජ්‍ය සම්පත් විගිනීමට එරෙහිව මේ මර්ධනීය ප්‍රතිත්‍රස්ත පනත් පරාජය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයිතිය දිනා ගැනීම සඳහා දරන්න බැරි බඩු මුලක් ඇවිල්ලා බිල් වැඩි වෙලා හැබැයි පඩි වැඩි නොවී යනවා. අඩුමතරමින් දීමනාවක් ලබා දීම සඳහා රුපියල් 20000ක දීමනාවක් ඉල්ලමින් අපි අපේ සටනක් පෙළගස්සමින් තිබෙනවා. මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ තොග ගබඩා පරයන්තේ අනිවාර්ය නිවාඩු යවා සිටින සේවකින් සම්බන්ධ ගැටලුවට හැකි ඉක්මනින් විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලකුගේ මහතා පවසනවා. ඛනිජ තෙල් වෘත්තීය සමිතියේ නියෝජිතින් සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. 18 දිනක් අනිවාර්ය විශ්‍රාම කරලා තිනවා. ඒ ආගෙන් කොටසක් ශ්‍රී ලංකා පුජන පෙරමුණේ, කොටසක් එක්සත් ජාතික පක්ෂේ, කොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විවිධ අය. නූතේ වැඩ වර්ජනය සම්බන්ධව අපේ සම්බන්ධයකුත් අපේ අනුමැතියකුත් තිබුණා කරපු එකක් නෙමෙයි. නූත අපේ සමාජික හැටියට එයාගේ සේවය අනිවාර්ය නිවාඩු වීම පිළිබඳව අපි පක්ෂයක් හැටියට අපේ වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් සාකච්ඡා කරනවා. ඒ හින්දා අද අගමැතිතුමත් සමග ඒක පිළිබඳව සාකච්ඡා කළා. මේක සමතයකටපත් කළේ එයාගේ සේවය පිටවන අවශ්‍ය කටයුතු කරන තමයි අපේ සාකච්ඡා. මගේ මතය නම් මේක මේ ප්‍රශ්නේ දුරදිග ගෙනියන්නේ නැතුව දෙගොල්ලොම සමතයකටපත් වෙලා මේක අවසන් වෙන්න ඕනේ. අපි මේ සාකච්ඡාවෙන් පස්සේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා මේක බේරුම් කරා ගන්නයි කල්පනා කරන්නේ.